අපි කතා කරන්නේ දේශීය පලා විශේෂයක් වූ දිය හබරල හෙවත් ජබර ගැන. මේ වන විට ගොඩක් අය මෙයට වැරදි නමක් දීලා තියෙනවා. එනම් ඔවුන් මෙය හඳුන්වන්නේ දිය බෙරලියා ලෙස. නමුත් එය ඉතාම වැරදි. දිය බෙරලියා කියන්නේ විශේෂයෙන්ම ඖෂධමය ගුණයක් තියෙන වෙනත් පලා විශේෂයක්. එනම් දිය බෙරලියා කියන්නේ එකක් ජබර නොහොත් දිය හබරල කියන්නේ තවත් එකක්. දැන් අනුරාධපුරයේදී දිය බෙරලිය මල් කියලා විකුණන්නේ ජපන් ජබර මල්. නමුත් ජබර නොහොත් දියහබරල මල තද නිල් පාට කුඩා එකක්. දියහබරල ගොඩක් දුරට හැදෙන්නේ කුඹුරු වල. එහෙම නැත්නම් තෙත සහිත පහත් බිම් වල. ඉතින් ගොඩක් දෙනෙක් මෙය වරදවා වටහාගෙන තියෙනවා දියහබරල ජලයේ පාවෙන ශාකයක් කියලා. ජලයේ පාවෙන්නේ ජපන් ජබර. දියහබරල නොහොත් ජබර පොළොවේ සැදෙන එකක්. ජපන් ජබර තමයි ජලය මත පාවෙමින් හැදෙන ශාකයක්. දැන් අපි දියහබරල නොහොත් ජබරවල ඖෂධමය ගුණය ගැන කතා කරමු. දියහබරල නොහොත් ජබර මුත්‍ර රෝග හා වකුගඩු රෝග සඳහා ඉතාම හිතකර පලා විශේෂයක්. ඔබට මෙම දියහබරල නොහොත් ජබරවල ගුණය කොතරම්ද කියලා පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් සාධකයක් ඉදිරිපත් කරන්නම්. ඔබ දැකලා ඇති කුඩා දරුවන්ට ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම අයට නින්දිදී පාලනයකින් තොරව මුත්‍ර පහ වෙනවා. එවැනි අයට මෙම පලා විශේෂයෙන් මැල්ලුමක් ලෙස සකසලා දින 3ක් ආහාරයට දෙන්න. දෙවැනි දිනේ සිට නින්දෙන් මුත්‍රා පහවීම වැළකිනවා. එතරම් ඖෂධමය ගුණයක් මෙම ජබර නොහොත් දියහබරලවල තියෙනවා. ජබර නොහොත් දියහබරල කියන්නේ තෙත පොළොවේ හැදෙන පැලෑටියක්. මුත් ජපන් ජබර කියන්නේ ජලය මත හැදෙන, ජලය මත පවතින පැලෑටියක්. ඔබට එය පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. ඉතින් මෙම ජබර නොහොත් දියහබරලවල ඖෂධමය ගුණය හඳුනාගෙන ඔබත් එය ආහාරයට එක් කරගන්න. ඒ වගේම මෙයට දිය බෙරලියා කියන වැරදි නම භාවිතා කරන්න එපා. ඒ දියබෙරලියා ශාකයට කරන අපහාසයක් ලෙස ඔබ දකින්න පුරුදු වෙන්න.